කන්තලේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් දෙහිවත්ත ගම්මානයේ මහවැලි ගඟ උතුර රක්ෂිතයයි මෙලෙස විනාශ වෙමින් පවතින බවට වාර්තා වන්නේ. එම රක්ෂිතයේ අක්කර 30ක් පමණ මේ වන විට හෙලිපෙහෙලි කර තිබෙනවා. ගම්වාසීන් මේ පිළිබඳව සීරු නුවර පොලිසිය දැනුවත් කළත් ඔවුන් මේ පිළිබඳව සොයා බැලීමක්වත් සිදු කර නැහැ. ඉන් අනතුරුව යුද හමුදා නිලධාරීන් දැනුවත් කිරීමට ගම්වාසීන් පියවරගෙන තිබුණා. යුද හමුදා නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට එහි සිටි පුද්ගලයින් පලා ගොස් තිබෙනවා. මෙම වන විනාශය සඳහා යොදාගත් රථ හමුදා නිලධාරීන් බාරයට ගෙන තිබෙනවා. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට අයත් මේ තියෙන්නේ මේ වන සංරක්ෂණයට එහෙම නැත්නම් ෆොරස්ට් ඒරියාකට වෙන් වෙච්ච ගලක් ඒ එතනින් ඇතුළට තමයි සම්පූර්ණයම මේ වන විනාශය කරගෙන ගිහිල්ලා තියෙන්නේ. තඩංගුට අරන් තියෙන මේ ඩෝසරය මීට දින කීපයකට ඉහතදී මූතුරු අධිකරණයේ නිදහස් වෙලාව සාපිනගර් ප්‍රදේශයේ විශාල වැලි ජාවාරමක් වැලි ගැනීමක් සිද්ධ කරපු ලෝඩර් රථය ඒ වගේම සෝම්පුර ප්‍රදේශයේ රක්ෂිතයකට ඇතුළු වෙලා රක්ෂිතය විනාශ කරපු රථයක් මේ වන සිව්පාවන් ජීවත් වෙන වනාන්තර විනාශ කරමින් මේ මොහුගේ දේශපාලන බලය අසීමිත ලෙස ප්‍රයෝජනයට ගනිමින් අපිට හරි සැකයි දැනටවත් නීතිය ක්‍රියාත්මක වෙනවාද කියලා මේ ඊයේ රාත්‍රියේ යුද හමුදාවෙන් අත්අඩංගුවට ගත් රථය මේ දැන්ටිකට ඉස්සෙල්ලා තමයි ශ්‍රී ලංකා පොලිසියෙන් ඇවිල්ලා මේක මේ අරගෙන තියෙන්නේ. මේ වෙන විට තවම නීතිය ක්‍රියාත්මක වෙන බවක් පෙනෙන්නේ නැහැ. අපි නිරන්තර අවධියෙන් සිටිනවා ජනතාව වශයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා පොලිසිය නීතිය ක්‍රියාත්මක කරයි කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.